ැනිකේ මගේ හිතේ ගීතේ මේටින පින්කම්වට යොදාගත්ත එකක ගැන බොහ දෙනෙකුට විවේශනයක් තිබුණ. ඇතැමයිකව මේගේ සරල ේවල්වලින් විනාස වෙන ධර්මයක් නෙවෙයි බෞද්ධ දර්ශනය කල කියන කියලා. කටින පින්කමකට එකක්වත් අදාගනය. කටින පින්කම කියන්නේ භික්‍ෂුව සහ ගිහි අතර අන්තර් සම්බන්ධීන් සිද්ධ වෙන සංඝයා අතල සිද්ධ වෙන විනේ කර්මයක්. ඒ ඒ විනේ කර්මීයට පෙරහැරවල්වත් ඔය කියන සංස්කෘතික දේවල්වත් මොකක්වත් අදාළ නෑ. දැන්වයි කියන ඔයි මැනිකේ මගේ හිතේගෙන සින්දුව, කටිනේ චීවර පූජාව වැඩම කරනකොට පිටිපස්සිං ආපු පිරිසක් වාදනය කලා කියන එක, එච්චර ලොකුවට තැකමක් කරන්න ඕන දෙකුත් නෙමේ. ඒතුව තමයි හැමදාමත් කටිනිපින්කමකට එවැනි නර්තනාං එකතු කරගත්තහම වාදනය කරණය ඒකාලේ ජනප්‍රී සිංදු තමයිවාදනී කළේ හැමදාම. මෙත නර්බුදේතියන්නේ එක වාදනයකරපු එක නෙමි. වැනි බුදුදහමට රජු සම්බන්ධයක් නැති විවිධාකාර වාද්‍යභහන්ඩ යොදාගත්ත, විවිධාකාරයේ නර්තනයන් බුදුදහම බෞද්ධ ඉතාම ගම්බීර පින්කම් මාලාකට එකතු කර ගැනීම අ බුදයාය අපි විසඳ ගණ්ඩුවට. මංහිතානි ගිහයා සහ පැවිද්දා කියන දෙදෙනටම තියෙන අවබෝධයයි මේ ප්‍රකට වෙනි. ඇත්තටම සම්ප්‍රදාය දිහා බැලූහම සංස්කෘතිය දිහා බැලූහම අපට තේරෙන දෙයක් තියෙනවා. අපේ සංස්කෘතිය, බදුරජාණන් වහන්සගේ මෝලික කේන්ද්‍රගත කතාාවින් පෝෂණය වෙනකොට ඒ ඔස්සේ ගොඩනැගිචි ඉතාම අභිමානවත් සම්ප්‍රදායක්ති වුණා ඒ අභිමානවත් සම්ප්‍රදා ඔස්සේ තමයි ඔය වෙස් නැටුම් කලාව උඩරට පහතරට සියලුම නර්තනාංග බිහිවුණේ. ඇත්තට මුද්දරට පහතරට සබරගමු නර්තනාංගත් එක්ක එක පෙලට බුදුසමී පින්කම් ජනගත වෙනකොට පුදුම ගැඹුරු අභිමානයක් ශ්‍රාවකටාව මිනිසුන්ගේ ශ්‍රද්ධාව කළ ගැන්නුනානේ. ගුඩරට පහත්තරට සබරගම කියන නර්තන සම්ප්‍රදාායන් ඔස්සේ තමයි අප සියලු පින්කම් ගොඩ නැගෙන්නේ ඒ වාද්‍ය බහන්ඩ තමයි පරිහරණය කරන්න. ඒවා පරිහරණය කරනකට අපේ සද්ධාවට හානියක් වුණේ නෑ ඒ සද්ධාව තව දුරටත් කුළු ගැන්නවුනා තැන් අපි දක්ෂවෙන්න ඕන මේ වර්තමානයේ තියෙන ජනප්‍රිය සමහර අංගයන් එකතු කර ගනිද්දී ඒ අපේ ශ්‍රද්ධාවට කොයි තරම් බලපෑම් කරයිද කියන එකගෙන් අපි පරිස්සංවෙෙන්ුව පාසගක් කෙකට මල්වට්ියකුත් අතේතියාගෙන පොඩ්ඩක් ඇඟ නැටවෙන ගතියක් නං ඉන්නේ. එතකොට එබන්ද එබාන්ද වාද්‍යබහන්ඩ යොදාගත්ත විවිධාකාර නර්තනයන්නන් කටින පෙරහැර පස්සෙන්ගන්නේ එතන ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව පරිසක කරන්න වැඩ පිළ වෙක් නෑක කියන නකින් පේ . එනිසා අපි මොන්න නාර්ථනාන්ගේ යොදාගත්තත් මොනවාද්‍යබහන්ඩ යොදා ගත්තත් මොන තරම් වර්තමානය තියන ජනපක්‍රිය දේවල් පරිහරණය කළත්. අර මූලික බුදු දහම ඉලක්කේ වෙච්ච ශ්‍රදධාව සහ ප්‍රඥාවට අභියෝගයක් නොවෙන විදියටටඒවා යොදාගන්න ඕන. ඒ යොදාගනිද්දී ඔය තරුණියගේ ගීතය, යොදාගත්තක නෙමෙයි අවුල. ඒවගේ දේවල් යොදාගන්න තැනකට කටිනිපින්කම හැසිරවීමයි අවුල තියෙන්නේ. ඇතරම කටිනිිපින්කම කියන එක, ඕනෑට වඩා ඕලාරික මට්ටමට ඇවිල්ලත්තියෙනවා සාමානයකෙනෙකුට කරන්නත් බැරි මට්ටමි විශාල පිරිවයක් දරන මට්ටමට එක ඇතනම කටිනි පීංකම අවභාවිතා කරනවාකිල මං කියන්න. ඕෝගදරණය. නිබන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාවෑ.